මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවා ලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් බනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. දැම් බුදුරජාණන් වහන්සේගේ මූලික පනිවිඩයේ ස්වභහාවේ තමයි තමන්ගේ ඇතුළත නිවාගන්න එක. එකට හේතුව පින්නත්න ලෝකයේ නිවාගැනීම සම්බන්ධ සාකච්චාවක් ලෝකෙ කොහෙන්මත් අපට ඇහෙන්නෑ. හැමදාමත් ලෝකයේ අපට කියන්නේ අවස්සාගන්න කියලා ඇතුළ ැ මේ කාලේ රෙලියට ගිහිම් බලන්න මිනිසු කොච්චර ඇවිස් සිලාද කියලා. ඒවන්ගේම බලන බලන තැන්වල කොයි තරන් අපි අවුලුවන්ඩ බලාගෙන ඉවාද. බලින්හරි ඇවිලෙන්න්න බලාගෙන මිනිස්සු ඉන්නේ. එකන එච්චරට ලෝකයේ අපි අවසන්ඩ අවුලුවන්න්න බලාගෙන නොනමුතු ලකෙක් නිවන්න කවුරුවත් ඇත්ති නෑ. තමාව නිවාගැනීම පිළිබඳව සාකච්ඡා කරන්න කවරුුවත් ඇති නෑ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මාන විතිහාසේ මුල්වරට මේ ජීවිතයේදී, මැරෙන්න්න කලින්. මේ ජීවිතයේදී. ඇතුළ නිවාගන්න විදිය ගැන පැහැදිලි කළේ. ඇයි අපිට එහෙම ධර්මයක් අවශ්‍ය වෙෙන් හෙම එකක් අවශ්‍ය වෙන්නේ පින්නත්නි මේ ඇවිලිච්ච ලෝකය තුළ මේ අභ්‍යන්තරයේ අවුළුවාගෙන ඉන්න තාක්කල්, ඉපදමින් මැරමින් යන දර්ග සම්සාර ජරා මරණවලින් අපිෝ යට වෙලා යනෝ එතකොට මේ ධරමයත් එක්ක ඉන්න කෙනා නැවත බවයට එකතු නොවී සධාතනික ශාන්තියකට පත්වෙන පනිවිධයක් ඒක ලෝකයේ රහසක් එක ලෝකෙ කවුරක් දන්නේ නැති එකක් ඒ රහස ලෝකයට ප්‍රකට කළේ බුදුරජාණන් වහන්සේ එත බුදුරජාණන් වහන්සේ අපට අනු දැන වදාළ ක්‍රමයට අපට ගුණ ධර්මත් එක් එකතුවෙන්න අපිට පුළුවන් වුණොත් අපට මේ ජීවිතය තුළදි නිවෙන්න පුළුවන් එතුකට ධර්මය ඒ වෙනුවෙන් යෝජනා කරන මූලික ලක්ෂණයක් තමයි පුළුවන් තරන් සිහය පවත්වන්න කියනි. මේ මොහොත තුළ සිහිය පවත්වලා වඩාත් සතුටෙන් ඉන්න ක්‍රමයක් ගැන බුදුරජනසි පැහැදිලි කලා දැන් බැලූ බැල්මට කෙනෙකුට පේන්නේ මේ අනිත්‍ය ගැන කියපු දුක ගැන කියපු මගේ නෙමී කියන අනාත්මී ගැන කියපු පණි විඩේ වනාට ඒ ඉතාම අ සුභවාදී අනවශ්‍ය කතාවක් විදිට ලෝකයේ හිතාගෙන ඉන්නේ එක ලෝකයේ අනවශ්‍ය කතාවක් විදිට ලෝකය හිතාගෙන ඉන්නේ මොකොද අනිත්‍යය ගැන කතා කරනවටවත් සමහර ලංකාව මිනිසු කැමති නෑ එක නිච්චරට යාලා අනිත්‍යය ගැනෙම කත කියල දන්නවත්න අනිත්‍යයි කියනකොටම ඕවනම් කියන්න එපා කියනවා එක නිච්චරට ගැටනෙනවා අනිත්‍යය පිළිබඳව හේතුවඒගොල්ලෝ හිතාගනි න්නමිකින් නිත්‍යසාරයක්, සුකසාරයක්, ආත්මසාරයයක් කහොහැරරි ඇතිකෙල් නමුත් ඒ එක හම්බුණ කවුරුවත් නෑ. ලෝක එහෙම නිත්‍යසාරයකින් සුකසාරයකින් ආත්මසාරයකින් ඔබට මොනොවද හම්බ වෙලා අතියෙන්. කොටඒ නිසා තමයි අනිත්‍යය ගැන නිතර කතා කරන්න ඕනමොකද ලෝකයේ පුරාවට තියෙන අනිත්‍යතාවයට පදනම් වෙච්ච ධර්ම නිසා එක ගැනපි ඉතාම සංවේදී වෙන්න ඕන තකොට ලෝකයේ අනිත්‍යවීම ඉදිරියේ කිසිම කනස්සල්ලක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගෙවලදාන්න පුුව. එනිසා පුංචි කාලින්දල මේ දරුවූ පවා හොඳට අනිත්‍යය ගැනිඉගෙන ගඩුවන්. එතුට කවදාව ජීවිතය අනාත වෙන්නේ ැ අනිත්‍ය ගැ ඉගනගත්තා හම නිත්‍ය වෙන්න ඇතුව තියන්නේ නමුත් ලෝකය අනිත්‍ය වෙනකොට එයා මේක තමයි ලෝකයේ ඇත්ත කතාව කියලා යායට හෙල්ලෙන් නැතු ඉන්න පුළුව එතකොට අනිත්‍ය ධර්මයන් ඔස්සේ තමන්ට දුක එනකොට මේ දුක කියන්නේ අනිත්‍යතාවී මත පිහිටපු ලෝකේට ආාවේනික දෙයක් කියලා යායට උපේක්ෂාවකට එකතු වෙන්න පුළුව ඉති මෙබඳු ලෝකයක් කොහොමද මගේ වසගේ තියාගන්න කියලා එයාට පුළුවන් උපේක්ෂාවකටෙන් උපේක්ෂාවකට ආවාහම ලෝකේ ඕනෑට වඩා අල්ලගත්ත පුද්ගලයකුත් ඒය උපේක්ෂාව මත ඉන්න පුද්ගලයක්ත් අතට විශාල විසම පාතයක් වෙනසක් අපට දකින්න ලැබෙනෝ එතකොට ඒ වෙනස වෙනසට පුද්ගලය පත් කරන්නේ බුදුරජාණන් වහන්සගේ ධර්මයේ ඒත් එක්ක ම අප ඉතාම වැදගත්ධයක් මතක තියාගන්න ඕන බුදුරජාණන් වහන්සේ අපට මේ කතාව තේරුම් අනගෙන මේ මොහොත ඉතාම සතුටෙන් ඉන්න විදිහ කියලදුන්න ලෝකයේ දන්නේ කාමයන් ඔස්සේ වන්දනය කරන විදේ කැමැත්ත ඔස්සේ කාමී කැන කමැත්ත කියන එක කැමැත්ත ඔස්සේ ලෝකය පස්සේ ගිහින් මිනිස්සු වින්දනයක් හොයනෝ නමුත් කැමැත්ත කියනත් ස්තීර එකත් නමි එක මිනිසුන්ගේ හිතේ ඇතිවන හැඟීම ඒක ඉදේශනාව කනෙ නැතේ කාමයානි චිතරාණ ලෝකයේ සංකප්පරාගෝ පුලිසස්ස කාමෝ කියල මහනිනිම කාමය කියන්නේ හිතේ ඇති වෙන දෙයක් නඒේ කාම යානි චිත්‍රානි ලෝකේ බාහිර චිත්‍රවල කාමී කියලකන්නෑ. එතකට හිතේ කැමැත් ඇති වුණට පසේ කාමයේ කොච්චර දැතිවුණේ තා කාලයක් දුකළුහු බඳිනවා. ඒක තමන්ගි හිතේ ඇතිවෙච්ච හැඟීම. ඇබැයි දැම් මේ මේ හැඟීම නිකම්ම උපන්නා නිමි තමා තුළ පවතින අවිද්‍යා සහගතව ලෝකයේ දිහා බලාගෙනඉන්න කොටයි ඒ ඒ පුද්ගලයා තුළ කැමැත්ත ඇතිවෙන්නේ. එතුොඩ ඒ උපේක්ෂාවකට ආපු ශ්‍රාවකයාට මේ ලෝකී කිසිවක් පිළිබඳව විශේෂ හැඟීමක් නෑ ඒකෙන් කියවෙෙන්න්න මේ පරිහරණය කරන්නේ කියලා දැ මිස්සු දැනුත් පරිය දැ බලන්න මිනිසු කොයි තරම් අතෘප්තියෙන්දඉන්නේ මිනිස්සු හිතාගෙන ඉස්සරහට පරිහරණය කරන්න කියලා ඉතුරු කරගෙන ඉන්නවා. දන්නම නැතුූ දැන් සමහරයි භෞතික දේවල් එකතු කරන විදිේ දැක්කම හරි පුදුම හිතෙනවා. ඉගුල් අවරුදු හයහත් සියකට එකතු කරලා. ඒත් සන්සිදිලනෑ තවම. නමුත් ළඟදි ඔ කෝම තියාගෙන ළඟදි මැරලයන ක ඒ මනුසය හරි ඒ වියහිදන් කරලන අඩුම කුසලයක් හරිකරගන්න පුළුවන් එක්කු මිහිෙදි හරි කාලයින්න තිබා ඒ මොකක්ක සමහරමන් දැලතිෙන එකක් මුදලාලල් කෙනෙක් ට මතකයි හිටිය අපි දන්න කෙනෙක් ඒ මහත්තය හරියට කෑවිනය එයාට තිබුණ ආභිමානය මොකක්ද එයාති භාබිමානය තමයි එයා තමයි ඒ ප්‍රදේශයට පලවිනීෙන් වාහනයක් ගෙනත්තිේ. ප වතාවට ඊට පස්යා බොහොම වයවුරුදැයි පෞග කලි මලා එතකොට එයා හුඟා වයසවායසයි එයාට තිබුණ අම්බනාම අපිට කතා කරන ඒ පරණ දේවල් බෝබ අභිමානින් එමනුස්සය කියනෝ ඒකාලේ මිනිස්සු හැසිරුණු විදිිය එයා වාහනයක් ගෙනාවහම මිනිසු වාහනනි පස්සෙන් දුවග නාපු විදිිය මතමට කෙල්තිනවා ඒ වාහනට යන්න තියෙන කොච්චර ආසාවද කියනවා නං හරියට මිනිස්සු බලින් බොරුවට ලෙඩගන්න ඕලු බොරුවට ලෙඩගන්න ලු ඒකින් රෝහල් ගතවන්න පුළුවනි වාහනී ගිහි කියලා ඒවගේ යාට තිබුන අමුතු ත්දැකීම් ගොඩා එතුඒ ඒ ආත්ම අත්දැකමුත් එක්ක එයාට තිබන විශලා ආර්ථක ශක්තිය ඒවා මනුස්සය වියදංකලේ නෑ ඒ ඒවා පොතක දාගන යුතුකං එහෙමත් කරන්න ඇති නමුත් ඒවා තියාගෙන හිටියා හරිහමක් විදිර බෙහෙට්ටිකක් ගත්ත නෑ. ඒ මනුස්සය හරියට ඇන් දෙනෑ මේ අපි දන්න සිද්ධිය හරියට ඇදි නෑ ඉතින් අපි කියවා බොහම හොඳට ඇඳලා හින්ද දැගඉති බොහොම ජීවිත සන්ධාවෙන් නෑයිතින් මේ මද යිතින් මේ අඳන විදි කියලා හිටිය. ඊට පස්සේ බැංකුපොත්වලේ සල්ි තියදේ මනුස්සය මලා මැරුණට පස්සෙ සමහරවිට මෙහ ඇවිල්ලා දරුවෝ ඥාතිවරු ඔක්කෝම ඇවිල්ල දරුව රටත් හිටියා එගොලු ඇවිල්ලා ලොකෝට කිව්ෝ මොකදද කිව්වේ මේ අපිට අපේ තාත්තා යුතුකන් කරා කියලා නමුත් අපි දන්නව යාග ජීවිතය කොහොමද ගෙවිල ගිය කියලා එතකොට එයා එයාගේ සැලසුම නිකන් එ ඒ කැනෙ කවදාවත් එයා ඒ ආසන මංගතනය වෙනකොටත් අවුදු හැත්තක් තර එයා හිතුවෙනෑ ලඟදි මැරයි කියලා එතුර එක්තරා ඉදිකිරීමක් කෙරෙනකොට මනුස්ස ැව්වා මට මතකයි එයා එයා මොකක්කරරිකට කුලියට දෙන්න ගවරරි බාසුන් හැල කහිප දෙෙන ගෙනලා ඉදි කිරීමක් කළ එතකොට මම කිව්වා දැන් අපිට පො නිතර ආරාමිටආපු කෙනෙක් මංකිව්වා ඕෝවා දැන් ඉදි කරලා කොච්චර කල් ඉන්ඩද හොඳට කුසල් දියුණු කරගන්න දැන් ඕෝවා ඉදි කරලා ඔතුම මොනවාද බලාපොරොත්ත නෙකොටයා කියනවා මම ඕක අවුරුදු පහයි දෙන්නේ බදු දෙන්න අවුරුදු පහයි. එතනින් පස්සේ සාමිාන්ස මට වෙන වැද වෙන සැස්මතිය ු තත්ටව වෙන වෙනදය එක මංවයි සැබ් එක නතකට අවුදු පාකු මේක් හිතුව පිැනගතා ැම්ම වලපය ගොඩ පයම මනු සැබි බාන්තිම කාල කියලා එවට ය සැලසුම තිබන ම එතකොටේ මරණීගෙන් කතාරනවර කැමත්ක් තිබෙන එතතු යාති මි කවු පහත්දදිල මංගගේ සැබි දනම උන් ම කොටක් න වරදුු පහකින් පස්සේ. එතුට එයා ලොකු සැලසු තිබයි ඔක්කෝම තියෙදී හරියට කනිිත් නතු ොන්නත් නතුව අදි ෙත්නැතු පලදින්න නැතුව ඒෙම මලා ඉරට පස්සෙ ිහන් දර ඩ ැ. නමුත් එයාට අප්‍රමාධීවෙන්ඩ බැරිවුණ කුසලය තුළ ගුණධර්මී මත ඊට පස්සේ අධ්‍යාත්මික ජීවිතය තුළ අධ්‍යාත්මික ලෝකෝත්තර ඉලක්කයක් මත එයාට ජීවිතය ගෙවන්නඩ බැරි වුණා අනිවාර්රයෙන් සතරපාය ඇති කොහෙරි සතරපාය ඇති ඔන්න හම්බුණු දායාදය ද ලංකාව මිනිසු අනාගතී විඳනවා කියල හිතාගෙන හම්බ කරනවා හම්බ කර කරන්නවා. ඊට පසේ දන්නෙම නැතු එක දවස කරන එක දවසක ඒ අයට ඇත් දෙක පිය වෙන එක මහයයි පිස් ගුණ කතාතියයි මෙ අඒ එකතු වෙලා වැඩක් නෑ ඕෝකටර ගම්මල තියනවා පින්නත්නී ඔය වරකා කොස්ගෙටිය හොඳට යදුන හම ඔය කොස්කහේ ඉතිං තියෙනවා හරිම රස කොස්කස් ඒවාගේ වාරක හරිම රසයි ගම්මල මිනිසු දාන්නවා ඒවා කෝගේද රහ කියලා ඉතිංම දවසා එක ගෙදරක උවරකා ගෙඩියක් හැදිලා එක ගිඩියයි හැදිලතින්නේ එක ආකාලිට හැදිලතින්නේ ඉතින් මේ ගෙදර අම්මා මේකට මාන බලබල හිටියා මේක සතිකුට කණ්ඩ නොදී කොහෝ මාඩියි ඉෙඩියි කඩා ගන්න ඕන කෙල්. හිට පස්ස ලේනෙකුට වවුල්ෙකුට කණ්ඩ නොදී ඔයා අම්ම මොකද ක්‍රිය අර වක ගෙඩිය කැඩුව කොස්ගටිය කඩලා ඉතින් ඒ බාගිටි ඉදිීගෙනවා ඉදිීගනෙනකුට කඩලා ඕ කල්තියාගන්න ක්‍රමයයක් ති නො හුම්බස් මැටිකහනෝ වර කගිඩියට හුම්බස් මටිගහලා ගවල් වල තිනො දුම් ඇස්ස කියලලා උයන තැන උඩ මේ අරු නන්දන්නෙක් නැතුවඇති දුම් මැස ගැනම කඳ කියලා. උයන තැන උඩින් එල්ලවා හුබස් මටිකල තුර තියාගන්න පුුව එක දවසක් මංගේ ගෙදරට යනකොට හරි සුවඳයි ෙදරම් හරි සුවඳයි වරකා සුවන්ද එතකොට මේ මං ඇහවා මේ කාලේ වරකනෑනේ කුයිද වරක කියලා ඇහවා එතකොට එයා කියනවා ඒ ගෙදර ළමයා තරුණය මටකෙන යා බොහොම සද්ධවන්ත තනුණෙන් අපේ අම්ම මේ ගහේ හැදිලා වරකා ගෙඩියක් ඒ ගෙඩිය ඉදනකං අම්ම පදානීටය ඉරිස කාටවත් සතකට කණ්ඩ දුන්නෑ කණ්ඩ දෙන්න තු අම්ම ෝක ඩ ගන ල්ලා දු ම ස් ද හුබස් මටිගාල දුම්ම ස් ල්ල තියන දැති වරගි ු දී තිවා දැන් ඒ ස්්‍රායෝගිකව ගත්තහම ඒයා ඒ මොහොත්තේ අනුබව කරණ්ඩ ඕනනි එතකොට අනාගතයේ කණ්ඩ කියලල්ල තියෙනවා ඔන්නය වගේ තමයිප හැමෝගගේම සැලසු. පි හැමෝගිම සැලසුම් හේතුව අනාගතයේ සැප ලැබේවි කියල හිතාගනම මොහොතේ කාලයයක්ත් කැප කරනවා ධනයත් කැපරන ස්ශ්‍රමයත් කැප කන බදුරජාන්ස වදාලයක නමි. බුදුරජාණන් වහන්සේ වදාළේ මී මොහොත තමයි හොඳම මොහොත ය අනාගතය හොඳම කාලයක් එන්නේ නෑ අනාගත හොඳ කාලාපපු අඇත් නෑ ලන්නුකොයි වැඩිහිටියන්ගේෙන් වයසකායගෙන් මේ වැඩිහිටි අම්මලගින් අහලා බලන්න ඒගුල්ල බපොත්තු එච්ච හොඳ ලක හම්බුනාද කියලා ඒගුලු බලාපොරොච්චද මේ වැඩිහිටිය අම්මල බලාපරොච්චච්ච ලෝක ඇැනි ඒගොල්ලගේෙන් මේ දරු අහලා බලන්න අපේ ආච්චි අම්මල එමත් නැත්තන් අම්මලා හවපු ලෝකය අම්මලාට හම්බුනාද ස්තීරව කිය බලාපොරොත්තුන් ෝක හම්බු නැති බ ඒ නිසා අපට තියෙන් නිමකක්ද අර හුබස්මටි ගහලා වරකගඩිය බැදුම් මැස්සේල්ලලා සුවද බලබල ඉන්නවා වගේ නැතුව. ඇගේ වටගේ හැම තැනම සුවඳයි. ඇතුළට එන මනිකුට සුවද දැනවා වරක යනවා නද කියලෙතනවා ඇැබයිව එමනිස එක කන්නේෙ නෑ. අන්න අනාගතයේ කණ්ඩිකිෙල්ල තියෙනවා ලංගති දවසගේ වරකගෙඩිය කන්ද නැතුව එමනි සුමියේ යනවා. අන්නේ වගේ අනාගතයේ හොඳ ලෝකයක් ඒවි කියලා හිතාගැ මේ මොහොත සම්පූර්ණයෙන් කැප කරන්න එපා බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත සංස්කාර මවන්ඩිපා බුදුරජාණස හමදමයි වදාලේ අනාගත සං නප් පටිකංකේ අනාගතං මොකද ඇවිල්ලනෑ අනාගත ඒ නිසා මේ වෙලාව අනාගත සංස්කාරම මවල් හරිියන්නේ නෑ මේ වෙලාවේ අතීත සංස්කාරානුව දුවල හරියන් නෙත් නෑ. දැන් සමාරයින අතීත සංස්කාරානුවම දුවනවා ඒ කාලෙ මෙිහෙමයි ඒ කාලේ අපි හරි සතුටින් හිටිය ගෙදර හිද්දී සතුටින් හිටිය ඟගේ ඉදදි සතුටෙන් හිටියා එට පස්සේ ගමේ ද්දී අපි සතුටෙන් හිටියා නගරයට අවට පසේ තමයි නැත්තේ එහෙම කිය කියරයි අතීත සංස්කාර අනුව දුවදුව ඉන්න එතුට යා කවදාවත් හිතන්නේ නෑ මේ බෙලාවේමං කොහොමද සතුටෙන් ඉන්නේ කියලා අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපට ඉතාම ඉහල මඟ පෙන්වීමක් කර ලාතිේ නතිඒ අවබෝධයට පත්ව වනාට පස්සේ මුනිවරයාට අද තමයි හොඳම දවස අද තමයි හොඳම රාත්‍රිය අද තමයි අවසාන භෝජන සංග්‍රහය කළ හැම දාම හොඳට කණ්ඩ ඒක හොදටණ්ඩි ැනීමේ අලුතෙන් අලුතෙන් ව කියල කඩ නිමේ මේ වෙලාවී උයලා තියෙන්නේ වියන්ජනයක් දෙකක් නං තියෙන්ණි බොහොම ගොරෝසු විදියට නං එක හොඳ සිහියෙන් යුතුව ොහොඳට හිත හදාගෙන ඒ අනු බවකරන්න ප්‍රනීත භෝජනයටත් ගොරෝසු භෝජනයට දෙකටම මැද හිතක් කදාගන්න. ප්‍රනීත බෝජනින් උදදාමයට පත්වෙන හිතක් කදාගන්න දෙපා. ගොරෝසු භෝජනී පසුත වෙන හිතක් කදාගන්නත් දෙපා ඒ දෙකටමොරොත්තු දෙන හිතක් කදාගන්න අන්නේ එකට ගැන උපේක්ෂාව කිය අද මිනිසුන්ට ඒ දෙකට මොරොත්තු දෙෙන හිතක් නෑ බ්‍රනීත දේවල්වලින් අසීමමිත උද්දාමයට පත්වෙනවා ගොරෝසු දේවල්වලින් හරීර් පසු තැවෙනවා ඔයදක තමා ද ඉන්න මිනිසුන්ට තින් ඔයිට වඩා ලංකාවේ මිනිසුන්ට මොකුත් නෑ ලංකා මිනිසුන්ට ඔයිට වඩා මොකුත් නෑ. එනිසා බුදුරජාණන් වහසේ අපට අනු දැන වදාලේ ඕක නෙමී ඥානවන්තේගේ ස්වභභාවේ ඔයිට වඩා හාත් පස වෙනස් එකක් ඥානවන්තේගේ වැඩේ ඔකට ලස්සන සූත්‍රයක්තිේ නො වස්සකාර සූත්‍රයේ කියලා. වස්සකාර කියීන බ්‍රාක්්මණයට වදාළ දේශනා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය රජගහනුවර වේල්ුවනාරාමයි. එතකොට රජගානුවර වේලුුවනාරාමී වැඩඉන්නකොට මගදේ හිටපු මහා ඇමතිවරයා වස්සකාර. . මඟද හිටපු ප්‍රධාන අමාත්‍යවරය මහා ඇමැති එයගෙනම වස්සකාර එයා බුදුරජාන් වන්සේ දා වැඩ හිටිය තැනට හිමීට ආවා බුදුරජාණන් වහන්ේ වැඩ හිටිය තැනට ඇවිල්ලා බුදුරජාණන් වහන්ස සමග බොහෝම සතුටු කතාවක යෙදුනා හරම සතුටෙන් ආගේ තොරොතුරු ඇහවා බුදුරජාන්සේ ආපුගමන් කාටවක් බන කිය නෑ ආවගමන් කවදාවත් බණ කියන්නේ බන කියල වැඩන්න ඉසල්ල යායටට බණ කියන්න අදාල පරිසය හැදිින්ටිපේ අරික තැනක තියනවා බුදුරජාණන් වහන්සේ උදේම දැක්කාද කාටද බණ කියන්න කියල් එතකොට බුදුරජනස් දැක්කා බොහෝම දිලිදු මනුසෙකුට හොඳ අවබෝධක් ඥානී තියෙනවයිඒ මනුස්සයාට උනහස මහාකරුණා සමාපත්තියට සමෝධන උදේම නැගිටල ඒ මහාකරුණා සමාපත්තියට සමඇදිල බලනුවාද කාට දුදව් කරන්න කිය උඩුන් වහසේ දැක්කා එක්තරා දිලින්ඳු මනුස්සෙක් දරිද්දරතාවෙන් පෙළෙන මිනිහෙකි නොයි මනුසයායට මේ සෝතා පන්නවිට පින තියෙන ඒ මනුසැටතමා ඇද බණකන්්ඩ ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඒ පැත්තට එදා පින්ඩ පාතය ඇවිල්ල තියනු ඒ පැත්තට පිඩ පාතය ඇවිල්ලා ඒ ආසන්නේ තිබුණු සාලාවක බුදුරජාණන්ස වැඩ හිටිය වැඩඉන්නකොට මිනිස්සුන්ට ආරංචි වනාා භාග්‍යවඋතුන් වහම්සේ මේ පැත්ති අද වැඩම කරලා කොහෙද දන්න වැඩ ඉන්නගෙ හොයලා බලනුකර එක ශසාලාාවක වැඩයි නොකිල ආරංචි ඉති කලින් බණහපොඇත් මෙිහින් ඇති මිනිසුවක්කෝමකමකොද කරන්නේ දවල් කාලේ යඩ පටන්ගත්තයි පැත්තර එතකොට ඔ යනකොට අර දිලිඳු මනුස්සයට ආරංචි වනාා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කියල එතුො බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කියලා ආරංචයකොට යාට අනි පැත්තිං ආරංචාව ඔයාගේ ගුණක් නැති වෙලා කියෙල යක් ඔයා කෘෂිකර්මාන්තය කරපු මනුස්සෙක් එයාගේ හරක් පට්ටියක හරකිෙක් නැති වෙලා එතු මයාදැන් හරි දිගිඩියාවට පත් වනා හරකහොයන් යනවද බුදුරජාණන් සසිලට නත් බොහොම දිලිඳදු මනුස්සෙක් සමට විසාලාය පෙන් පුළන වෙනෙ කුඹරට හිම පැනුත්තේ ග සමයා බැලවා ඉක්ම් ගිහින් හරකාව හොයාගන ඌ බැඳලිවරවෙලා බුදුරජාණන් සලඟට යන කියලා මේ මන්සේ ර හරක හොයාන්ඩ ගියා මුලින් ඉර්වස්සේ මේ එදා බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට යනකු අලබණු සය විල්ල නෑ බුදුරජාණන්සේ දැනගත්තයා ඉන බව ඉනිස බණ කියන් ගීන දනැතු ගය තොරුතුරු කතා කරෙන හිටිය අරමාණු සේනක එඇතු මිනිසුත් බලන් ඇතිම මේ පි දැ බණහන්ඩයි ආගතුරතුර මහනෝ මොකදන්නැ කියෙයි මනිසුත් බලන්න ති බුදුරජාණන් වහන්සේ එයා එනකම් බණ කියලා නෑන එයා ආවා ගව යහෝයාගෙන ගවයා ගහ කනුවක බැඳලය යිඉමට දුවගෙන ආවා දාඩිය දාගෙන අර කුටාගාර ශලාවට ආවා එනකොට මේ බදුරජාණස දැන ගත්තා මෙයා සෝතා පන්න වන්න පින තිබුනට මිනිහ බඩගින්නේන්නේ හොඳ ඒටම කුසගින්නේ දවල්ට කාලනෑයා එයමකුත් කාලා හිටියේ නැති නිසා බුදුරජාණන් වහන්සේ මතා කලා මහනෙන අර ආපමනුස්සයට ඔ ඇවිල වාඩි වනාට එක්කරගන ගිහින් මොනවාහරි ඉතුර වෙච්ච කෑමත්තියෙන ඕන දෙද බඩගිනිය මනුස්සයට බලන්නේ බුදුරජාන්ක මහාකරුණාව ඊට පස්සේ එතන හිටියේ ස්වාමින්හන්සේලා කතා කරයිලියට කතා කරලා කිවා බුදුරජාන්ණන්සේ වදාලා ඔයාට කෑම ටිකත් දෙන්න කියලා එතුර සමාටර් මිස්ු ළංඟාහරි මොනොහරි තියන්නන්නේ ඇති ඉට පස්සේට හොඳට කණ්ඩ දුන්න ඉස්සල්ලා ඉටපස් සමයි බනකිවවේ ඇයි නැත්තම් මේ ධර්මී යන්නේ නැවලුවට මේ වගේ කාලෙකත් ධර්මය මනසට යනවා කියන මහා පිනකට මිනිසුන්ටු කියා ප්‍රශ්න ද මේ ප්‍රශ්ාසිම මේ ධර්මයක් දියුණු කරනවා කියන පොඩිදය නම ැම් බල මේ කාල මෙහිම අරබුද තිබුණට මේ පින්නතුන් මොන ප්‍රශ්න තිබ්බත් මේ ධර්මීට වංකරපු කාලය ධරමීට වෙන්කරපු පීඩ නතර කරගති නෑ දම්්‍ර පේනවා මේ ප්‍රශ්ඥානාලිකාේ මේ මැදිරයට සමහරවිට බොහෝ දුර හින්ඳලලා අනුරාධ පුරයිඉඳදලේ නො මේ කාලේ බොහොම දුර ඉදලා අද උදේ දේශනාවට ගාල්ල ඉදලා ඇවිල්ල තිබුණේ. බොහෝම දුර ඉදලා එතකොට මේ කාලයේ මිනිසුන්ට එහෙම දුරගවාගනන එක පහසු දෙයක්ද නෑ මන්න තරන් අපහසුතා එක්ක දන්නේ. ශ්‍රත්තනන්ගලට වඩා ඉදන වටින වන මේ කාලේ. විසාාල කැපකිරම් කරගෙන මිනිස්වෙන් යයි ඒ ඒ හැපවීමේ තරමට මහාප්‍රබල කුසලයක්වැෙනවා ඔොනොක පසෙ කරනවා කියලා අතාරි නැතු ඇයි ඒක ධර්මීයට කරන සංග්‍රහයක් වෙන කාලික ධර්ම බේ නිසා මේ කාලෙ ධර්මි අහන්ඩ සලස්වනිකත් ධර්මී ඇහිනිකත් අරබුද තියද්දි නෑ ඔය ඔක්කොට ෝොම වඩා සසරාර්බුදී විසඳදාගන්න එක වටිනවා කියලා බුදුරජාණන් වහන්සගේ ධර්මී පැත්තට එකතුවෙන එක ඊටත් පඩා වටිනවා පින්නවත් එක බොහෝම අආමාරු දෙයක් නමුත්තේ අමාරු වැඩ පිළිවෙට ඔබට මේ අවතීරණ වඩ ලැිලතින්නේ පෙර කුසලතාවේ අපි ඒ කුසලයට මැරෙන්ඩ දෙන්නේ නැතුව ඒ කුසලතාවේ අපි පරිසංකර ගණ්ඩෝන ප්‍රවේසංකර ගණ්ඩුවෝන එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කොට වේලුව ආරම්ය වැඩ ඉවට වස්සකාරාව වස්සකාර ඇවිල්න්න ආගය තොරතුරු කතා කරන්න පටන් ගත්තා එක පාහර බණය වනේ ආගිය තොරතුරු කතා කරන්න පටන්ගත් ඔහොම අයිනකින් වාඩියල වාඩ වල ඉතින් බුදුරජන්න්නාන්සිකින් දානි ලැබුණ ද කියළහන් ඇැති මේ දවස්සල මිනිස්සුන්ගේ ගෙවල් වල හොඳට වඋ කියලා අපිහලලා තියෙනවාද කියලහන්න නැති ඇති බුදුරජන්සිනි දන්නේ ගෙවල් ගානි ගෙපිවෙලින් පින්ඩ පාතැනකොට මනිසු කන ැති බදුරජාන්ස හොඳට දන්නවා ඇති මිනිසු විස සූදානම කින්න්නමිනි ධනි ලැස්සි කල තියනි සූදානමකිින්න්න මිනි කොට මිනිස්ස දන්නන මේ පැත්තිම ආද වාමිනන්සල වඩිනවා බුදුරජාස මකක් දන්න තියෙන දෙයක් දෙනවා දංකුඩ ටිකද තියන ටික දෙනවා හිත පහදවාගෙන දෙනවා ඒ එක මහා බලවත් කුසලයක් අනි අපිටාද දංකුඩ නදෙන්ට එමිකක් නෑ එක ඉතාම සාද්ධාවෙන් අත් දෙකින් කු කර්ම පල විශ්වාසිෙන් කුසල් සිත්තු පපදවාගෙන දංකුඩ ටික පිදවාමයාට ඒ කුසලේ වැඩෙනවා ඒම ශාසනයයක් අප පිස්සරහ තියෙන්නේ. එන මේ ආගිය තොරතුරු අහනකොට එයා කියනවා බුදුරජාණන් වහන්සේට චතුහිකෝ මයං පෝ ගෝතම දම්මෙහි සමන්නාගතු මහා ප්ඥං මහාපුරිසං ප්ඥාපේම මේ දැ වසකාර කියයන්නේ බදුහාමුදුරුවන්ට ස්වාමීනී බවත් ගෞතම යන් මෙතන තිනමි බවත් ගෞතමයන්සේ එඒම කියැ බමුණුොහිම තමයි ුදුහන ාන්ත්‍රය කරති. බවත් ගෞතමයන් වහන්ස එයා න බවත් ගෞතමයන් වහන්ස අපි කරුණු හතරකින් සමන්විත පුද්ගලයා මහා ප්‍රඥාවන්තයක් කියලයි මේ මේ නගරී සම්මත කරන්න ඒතු කාරණ හතරක් තියනෝ නකින් තමයි මහා ප්‍රඥ්‍යාවන්තයක් කියල කියන්න එයාට තමයි මහා පුරුසයක් කියල කියන්නේ සමරට ඒගොල්ලු මහාපුරුසයක් කියල කිවේ මමුණන්ට මහා ප්‍ර්ඥාවන්තය කිය තුටේ ඒ ප්‍රඥාවට කාරණ හතරක් තියෙන් ඕන හතමේහි චතුහි මොනවදේ කාරණ හතර මොනවදේ කාරණ හතර බොනු මහා පරන්්ද කවද මේ ගෙන වස්සකාර බුදු හාමුදුරන්ඩ කියනවා අපි මේ පැත්තෙ නඥ්‍යාවන්තයෝ කියලා සම්මත කරනවා ඥානවන්තය කිය සම්මත කරනවා ඒ ිනිසුන් කාණ හර තිනු කාර හතරින් තම ය සම්මත කරන්නේ සමත් රජ ාන්ත්‍රක ව්‍ය සම්මතරනවා ඇතිවගතක් කිය පල ඉදබෝගෝතම බහුස්සුතෝ හෝතී තස්ස තස්ේව සුතජාතස්ස ඔන්න පලවිනික මොකක්ද බවත් ගෞතමයන් වහන්ස බහුස්රෘත භාවීති ඉන්ඩෝන පලවිනියක් බහුස්රතයක බොෝ ඇසු පිරු තැති ඉන්ඩෝ එකන යන උගත් කමති ඉන්ඩෝන කියලා. ඔන්න ප්‍රශ්ඥාවන්තයකය ලකුණු කරන්න. දෙවැනි කාරණය තමයි සුභාසිතයන්ගේ අර්ථය දැනගඩත් තෝන් සුභාසිතේ ඒ නිවැර දි වචන ය මේ ගොල්ලු කිය මේ මේක කියන විදරන කාඩ ත්‍රිවේදය කාලෙ තිබුණු ත්‍රිවේදය පිළිබඳ හුන්ත පරිචයක් තියෙන් ඕෝට ඒ වගේ හොඳට අර්ථ දන ගඩත් ොන් එකගන හුසුරෘත භාව තියෙන් ඕන ඒ බහුසුරෘත භාවයක්ත් එක්කම ඒ බහුසුරුත භාවතේ ඒ භාෂිතය අර්ය දැ ගන්න තෝට ඒවා විිවිධ විදිට විශලේෂනය කරලා බැලිමි කුසලතාවී තියෙන්ටත් තෝන තුන්වෙෙන ක තමයි මනා සිහියෙන් යුතුව බොහෝ කලකට පෙර කල දේ බොහෝ කලකට පසුවක ද නැවතැවත සිීකරන්න පුළුවන් එකැ හොඳදට මතක තිෙන්න් ඩො එකමකයන් ඒ අතීතිය ගොඩාක් දෙද සමරයට මතකනෑනේ ඒක නද අතීතය කරපු ඉතාම හොඳ මතක ශක්තියක් තියෙන්ඩුවන් ඒක තුන්වෙනි හතර විනේක තමයි ගෘහස්ත ජීවිතය තුළ දක්ෂවන්නඩෝන්. ගී ජීවිතය දරුමල්ලු හදාගනේ පවල් ජවිතයක වද දක්ෂවෙන්න ඕන එක අලස නොවෙන්නඕනේ ආර්ථමුත ආර්ථික ශක්තියක් ගොඩ නගාගෙන තිෙන්වඕන ඒවගේම තමයි උපාය විමංසනයක් තිෙන්න්නඕන එකන්නේ උපාය කවුශල්ලයක් තියන්නත් ඕනෑ. තමන්ගේ ප තත්ත්වය පවත්තාගෙන යන්න උපාය කාවශල්්‍යයඇතියනු මින්න මේ කාරණ හතරතම අපි විඥානවන්තේගේ ප්‍රඥාවන්තේග දේ කියලා කියනමුකක්ද බහුස්සුරත භාවේතයෙන්ඩුවන ඉරි පස්සේ සුභාසිතේ අර්ථය දැනගණ්ඩුවන ඒමගේ මෙතම හුතර මතකි තියෙන් ඕන අති කලින් කල්ට වෙච්ච දේව හොඳ සිහියක්ක්තියෙන්න්න ඕන ඒගොල කිව මතකේටඒ එල මේ ගෘහස් ජීත තුරල ශක්තිමත්වෙන් නො හොඳ උපාය කුශල්ලයක් තියනද මේ කාල මේ වගේ කාලවල ක්ඩ නැතුව මේ දවස් කානක් මෙහම මොකාකාරරි පාබුදයෙනකොට යාට කණඩනතු පාරට වැටනමටමනති යාගේ ග්‍රහස්තේ දක්ෂස එක්නමි එක මේ ජීවිත උපය කවුශල්ලයකින් ඉදිරියට පවත්වාග නයම කුසලතා සහිත භාවේ තිෙන්න්න ඕන් මින්නවී කාරණා හතර තියෙනවා නං එයාට කියන්නේ මහා ප්‍රඥාවන්තේ කියලා අපි පනවන්න යන්න හෙමයි දැමි කියන මහයමති එතකොට මේ ඔබ වහන්සික මම අපේ කරම කිව්වේ ඔබ වහන්සේ මම කියාපුක පිළිගන්නවන මම කියන එක පිගන්නවන බහසත් මේ අනු ෝදන්වෙන්ට මං කියනක පිළිගන්න ඔබහන්ස නු මෝදන්ගවෙෙන් බවත් ගෞතමයන් වහන්සේද මගේ වචනය අනුමෝදන් වෙත්වා අනුමෝදැන් වෙත්තා මගේ වචනය ප්‍රතික්ෂේප කළ යුතුනම් භාග්‍ය උතුන් වහන්සේ මගේ වචන ප්‍රතික්ෂේප කරන්න සේ කොබල ය නිදහස් මති අපි ප්‍රඥ්ඥාවන්තේ කැන මෙන්නමකට තමුන්ස පිළිගන්න න පිළිගන්ඩ පැරනම් ප්‍රතික්ෂේප කරන්න තුර බුදුරජාණන් වහන්සේ කියයනවා උනහම්සේ දේශනා කරනවා නීවකෝතුවාහම් බ්‍රාක්්මණ අනුමෝදාමි නෑ නෑ මහමනං ඔය වගේක අනුමෝදන් වෙන්නේ නෑ බ්‍රාක්්මණින් මම නුබේ වචන අනුමෝදන් වෙන්න දැන් සනසඳුවත්තිමිමී කියන්න. නීවකෝ කවාහන් බ්‍රාක්්මණ අනුමෝදාමි නෑනෑ ම නංගොක අනුමෝදන් වෙන්න න පටික් කොස්සාමී මම හැබැයි ප්‍රතික්ෂේප කරන්න ත් නෑ අන්නම දහත් සිත මංෝක අනුමෝදං වෙන්නත් නෑ ංක ප්‍රතික්ෂප කරන්නත් නෑ හැබැයි අපි ප්‍රඥ්ඥාවන්තය කියල කියකාරණ හතරක්තිේ අනිකතම වැදගත්මදී අපි ඔය වගේ වන්නේම ප්‍ර්ඥාවන්තේ කියලා කියන්නේ දෙැ අදත් මේ වටනමද ප්‍ර්ඥාව කියල කියන්නේ හොඳට ගන්නදැන් අපි යා හාචාර්වර එතකටම ල්ලක්ක නුටික දාන අර්ත් එතකොටතම වටිනාකම යනන්නේ හොඳට ආර්ථතාල් ලිබාග තියනෙන හොඳ සල්ලිර මනුස්සේ එතුට එයාට ඒ ඒ කුසලතාවයට තමයි හිස නමන්නේ ගරු කරන්නේ ඒවගේමද හොදර මත කිතියෙනවා අතීතේ සිද්ධි දැන් අපි කියන්නේ ඕෝග නැන ලා හලගින් පෝක් හලබලන් යා ඉතින් හැමද අගෙනම දන්න කෙනෙක් කියල කියනවා එකන ර හොදට මතග තුට යාට සමාජත්දැකම් තියෙනන අපියා හිතනවා ප්‍ර්ඥාවන්තයක් කියලා කියනවා මගේම ගහි ෙදර කටේ තුවලට දක්සයිනම් බහුසරු තයිනම් බෝදේව ලාහලා පොරුදු නන් කියල තියෙනවාවනන් ඒ අ ම ප්‍රඥාවන්තය කිය ඒගනව ස්කෝලවල බොඩ්ොල හලතන්නේ ප්ඥා නරාණන් රතනන් කිය ස්කෝල ලෝයක හලතියනවා නිල ලාංචනවල ප්‍ර්ඥාව තමයි මැනික කියලලා එෙවුණනාටඒ එක බුදුද මීතින වචනය. ප්‍රඥාවකෙන් ිගෙන ගන්නෙට හෙම නිමි දෙ බල මෙතන කියන බදුරජාන්සේ නේවකෝ කවා හම් බ්‍රාක්්ණ අනුමෝදාමී මානය මනං ඕක අනුමෝදන් වෙන්න න පටිකොස්සම් හැබයි මං ක ප්‍රතික්ෂ කරන්න නිත්න එඩපසකෙන චතුහිකෝ හම් බ්‍රාක්්මණ දම්ම සමන්න්නාගතෝ මහා පඥා මහාපුරුසෝ ප්ඥා පේමි හැබැ අපි මහාපුරුසයෙක් මහා ප්‍රඥාවන්තය කියෙන අපිත් කාරණ හතරක් තියෙනවා ඕක නම් අපි පිළිගන්නේ නෑ එහෙම කියල බුදුරජාන්සේ වදාර තෝටයාකවා හරි හනව බහන්ස එකකත් කියන්න මට මංකෙමතියක දැනගන්න මේ මහයිමැති කියන්නේ ප්‍රධාන. ඉදබ්‍රාක්්මන බහුජන හිතාය පටිපන්නු බහුජන සුකාය, බහුස්ස ජනාය අරියෝඥාය පති්ටාපිතා බුදුරජන් වහන්සේ මතක් කරනවා බ්‍රාක්්මණය බොහෝජනයා ආර්යන්‍යාය තුළවාසය කරනවාද. බෝජනයාගේ හිත පිණිස බොහෝජනයාගේ සැප පිණිස බොහෝජනයා ආර්ියනයායට පිහිටුවන ලද දේද එ මේක තමයි පලවෙනි ප්‍රඥාවන්තයගේ කල්්‍යාන ධර්මය අන්න මොකද පලවිනි කල්්‍යාන ධර්මය ආයනිියයාය මත පිට මොකක්ද ආරියනයාය කැන්නේ පටිච්ච සමුප්පාදය අන්න එහිනම් පඥ සමට මලපතේ කර බැරික කෙ ප්‍රඥාවන්තය කර පුොම ධර්මී ඒ නිින්නත් බුද්භාරතෙහිටපු කසල සෝදකව නිවන් දෙදක්කි. ගෙවල්ලො ොල හදහොදටපු කාතාව නිවන්දක්කකි රජු මාලා වගේ අය ගෙවල්ලොල වැඩ මේ කිසිම හවුහරනක් නැතුව අනාතවලා හිටිය මිනිසු අවබෝධය කරග කියනන්නේ ෙවල්ල නොවල නිියොදැක් නැන සුනීත වගේ අය ගෙවල්ලල කලිකස්සල ඇදැ ඇද හිට වැසිගලි කෙසිගලි පිරිසුදු කරකර හිටිය. ඒ අවබෝධය කරාගයාන නමු ඒගෙර හිටපු හාමුපුත්තුන්ට බැරි උුණන්‍ය අවබෝධ කරයන්ට ආයහනම් ප්‍රඥාව කෙන වෙන හැඩ ක්තිීනය පිහිතනික නෙමි ඒන ප්‍රඥා දැම්බලට තම ප්‍රඥාවන්තේදකළ බලන්න මොකක්ද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කල්්‍යාන ධර්මී කුසල ධර්මී මත පිහිටලා ආරයිය න්‍යායින් ලෝකයේ බලනවාද ඒකයි මෙතනික යන අරියෝඥායේ පතිට්ඨාපිතා ආයී න්‍යාය පිහිටුවන ලද්දේවේද. ඒකැන තමනුත්තාරය නයාය තුළ ඉන්නවා බනි්‍යෙන තාරී න්‍යය තුළ පිහිට අනිෙකම ප්‍රඥාවන්තයේ පලවිනි ලක්ෂ ආරිණයාගේ පටච සම්පදී බල එතොේ පඩිජමම්පදේෙන් බලකට එක තැක හිරවෙන්නේ දැන් අප හිරවෙලාන්නේ එක්කො කේන්දරේට අපි වගකීම දෙනවා එකොත් නැකතට දෙනවා. එක්ක සසිසුරුට දෙනවා ඇයි ආරියනයයින් බලන ආරියනයයින් බලනකොට පේනවා ඔක්කෝම ජරාමරණ දුකෑ ඇතිවෙන්නේ අම්ම නිසාවත් තාත්ත නිසාවත් ස්වාමයාන් නිසාවත් බිරිඳ නිසාවත් කවුරුත් නිසා නෙමී ලෝකෙ ජරාමරණ දු හට නයැයි. උපන් නිසා අන් ජාතිපච්චය ජරාමරන සෝකපරිදිව දුක්ක දෝමනත් සුපායාස. ඔකෝම පන්ෙ උපදුනේ ඇයි විපාග පිණිස කර්ම සකස්වුන් නිසා බවපච්චයා ජාති. ඇයි විපාග පිණිස කර්ම සකස් වුනේ උපාධන පච්චයා බවෝ හිත බැඳුණු නිසා. ඇයුපාදාන වුණේ තන්නාපච්චයා උපාදාන හිතේ තන්නාව හටගත්ත නිසා. ඇයි තන්නාව හටගත්තේ වේදනාපච්චයා තන්නා ලෝකෙ විඳින්ටඩ කියයාා ඇහෙෙන් රූප විඳින්ඩ කියා කනින් සබ්ද විඳින්ඩ කියයා නාසින් ගඳද සුවඳ විඳින්ඩ කියා දිවෙන් ග්‍රහ විඳින්ඩ කියයා කයින් පහත විඳින්ඩ කියයා විඳින්ඩ කියයා විඳින්්ඩ කියා විඳන කොට විඳනකොට න්නාව ඇතිවුණ. විදිනට විතරයි තන්නාව ඇතිවුණේ ද ඔබට කවදාවත් හ නැති සිින්දු ගෙන තන්නා ඉදිල තියෙනවද දෙකලන කවදාව දැකලා නැති රූප ගැනබට රූප තන්හාාවක් තියෙනොද. නෑනෑ. විවිධ දම්ම තහාාව තියෙන්ට පුළුවන් මෙන්න ම මෙිහම රූපැතියනවාන අනේ රූපතියනවන ොඳ. එන තින දම්ම තන්හාාව. දැක නැති රූප ගැනබට කවදාවත් රූප තන්නාව කොප තින්නේ. පැහයි පැත්තකින්න්න තන්නහා පද රූපතන්න බ්ද තන්න ගද තන්න රස තන්න පොට අබ තන්න දම් තන්න හ පැත්තික න්න බද ක හ පත් තු ීත. ගතම කියෙන ේදන පච්චා තන්න දිනදයටටයි තන්නා උපදි. ඇයි මිනිස්සු විින්දනය කරන්නේ මිනිස්සු විින්දනය කරන්නේ පස්ස පාච්ච වේද ස් පර්ස න ද ර ප ද ද ළ ැ න රප දිද බ දකින මටමටි න ස් පරසේ කිය හැයි රුපයේ හි තුනක්. ඇයි ස්පර්ස වුණේ, ස් පරසුනි සලායතන පච්චයා පසු ඇසකිලාායතනයක් තිබනි සෑහැහිස් පසුේ ඇහැ නැත්තනන් කහම පින්නත් න හස් පරසය අහට ගන්නන්නේ. සලායතන පච්චයා ඇයි සලායතන ඇති වුණේ නාමරූප පච්චයා සලායතන. නාමරූප කියල ධර්ම දෙකක් එස සම්බන්ධව එක තුනාා ඒකයි වින්දේ. ඇයි නාමරූප ධර්මයන් ට ගති විඤඥාන පච්චයයා නාමර විඤ්ඥානයක් පැහැගෙන තියෙන. ඤ්ායක් නැතන් නාම රූප ධර්මයන් පහල වෙන්න නිකන් රූපය විතරයි තිෙන්නේ ඒකයි මැරුුණට පස්සේ දර කඳක් විසි කරලා දැම්ම වගේ හෙම ගිහින් විසි කරල දාන්නේ. ඇයි විඤ්ඥානයේ නැතිවුණත් නාමධර්මයන්ගේ පහල විමක් සිද්ධ වෙන්න. රූපේතිය නොයි විදිට. එතකොට විඤ්‍යානයක් බැසගන්නේ ඇයි සංකාර පපච්චයා විඤ්ඥාන. සංස්කාරවලට අනුව පිනට අනුව පවට අනුව දිහානයට අනුවයි විඤ්ඥානයක් බැහගන්නේ. ඇයි මිනිස්සු පිනුයි පවවිද්‍යානයි කරකිරන්නේ. සාාසර ගැන දන්න ඇතිකමයි නැත්තම් පින්කර කළ දිවිය ලෝකය අන්්ඩුවත් පාර්ථනා කරන්නේ. මේ සංසාරේක කියයන මොකක්ද කියලා හරයේ හැටියටම තේරුුණොත් එහෙම මිනිහෙක් පින්කර කර පින්කරර දිවියලෝකය අන්්ඩුවත් පාර්ථනා කරන්නේ පින් නොත්ම සංසාරයක කියයනෙ මොකක්ද කියලා දන්නවානම් මිනිස්සු ඔක්කෝම සංසාරය ගැන නොදන්නකම නිසාමයි මිනිසු පිනුත් කරන්නේ පව්කරන්නේ කොමත් නොදන්නකමට පින්කරන්නත් නොදන්න කමට පිවත් නියක එකනේ අවිද්‍යා පච්චයා පඥ්ඥාබි සංකාරා අවිද්‍යාව නිසායි පින් කරන්නේ කියලත් කියන්නේ එතකොට පිනත් අතහැරල දානවා මේ ලෝකෙ සස්සර හැඩේ දැනගත්තම. දැ මනුස්සලෝකෙට එන්නේ පිනකට මේ අපි මනුසලෝකය උපන්නේ පවකට නමි පිනකට නමුත් මනුස්සලෝක මොනතරන් දුක තියෙනවද ප්‍රියවිප්‍රයෝග දුක අප්‍රිය සම්ප්‍රයෝග දුක යම්පිච්චන්න ලබෙති තම්පි දුකම් ප්‍රාර්ථනා කරනයව නොලැඹීමේ දුක ඒ වගේ පින්නත්නිි ජාති දුක, ජරාවට පත්තිමි දුක, ව්‍යාදි දුක දන්නමනැතු ලෙඩවීමේ දුක සමහරට ඔබයි මයි මෙතන වාඩිවෙල හිටියයට අපි දෙන්නම දන්න නෑගේ ඇතුළේ බර්රපත්තල පිළිකාවක්ව නිතත්ත්වයක් පබාපි තුළ වර්ධනය වෙලා එක්ක පාරටම එක පරීක්ෂණයකින් සමාට කිස්ම එෙම්බහි රෝගයක්නතු රහල්දිකින් එක වාර්තාාවක ගයාට මෙන්නම ප්‍රශ්න ඇතින ොයන්ගන බික්ල් ඇන්න බැ කියලා ආරචය කැහන්් බැරිකක්ත්ම අනිවා සු වාධි කතා සුවාධි කතා කියන්ෙ ප හන්දුරනී කියල කිවට වැඩන එක තමයි ලක ඇත්තම කතාව. කොබටත්විය හැක මටත්විය හැක. අපි දෙන්නට මොන්න තරන් දුකද්ද මේක? මේ පිනට පහළනු මනුස්සලෝකයේ මෙ පමණ දුකක් නං නිරයේ දුක කොපම නැද්ද ප්‍රේත ලෝකයේ දු කොපම නැද්ද තිරිසන් ලෝකයේ දුක කොපම නැද්ද ුල්ලක්ගේ දුක ඔබට පේනෙ කුල්ලෙක් කත්තටු ක හලා දඟලන එක විතරයි ගිරවෙක්ගේ මම් දැක්ක මේ ළඟදි හරියට මනිසු වටවෙලා කෑකෝස්සන් දෙෙනවා එතන මේ කූඩුවන් ගෙනලා මිනිහේ ගිඩවේක් දාල ඒ ගිරව කතා කරනවා මිනිසු හරියට වටවෙලා පොටෝගන්න වා වීඩියෝ කරනවා මේක පාලක හන්දිියක මන් වාහනය ගන් දැක්ක සිද්ධිය එතකොට එතන මේ ගිරවෙක් ගෙනල්ලා ගිරව දෙන්නේ ගෙනල්ලා ඒ ගිරව් දෙන්න කූඩුව කදාගෙන මනුස්සයකින්වා ඒක වටේට මිනිස්ස එක වෙලා ගිරව් දෙන්න කඒක විධාරය මනුසේ පුහුණ කරම වචන කියන ිරකොට හෙ ප ්‍ර්චාක්න තාා කරන්න මොකද මේ අපි කතා කරන්නේ පිත්නී විතක්ක විචාරබල විතක්ක විචාර නිසාපි කතා කරන්නේ විතක්ක විචාර සන්සිදුරාම් වචී සංකාර සසින්දුනනා කිය ලා අි කියන් නිර්රෝධ සමබත්තයට සමවධනට කාය සංකාර්කයන් ආශවාස ප්‍රශ්වාසය වචී සංකාර්කයන්නේ විතක්ව විචාරවට. එතුන් මිනිස්සු විතාර්ක කරකර විචාර විචාර්තමයි කතා කරන්නේ ආවට ගියට වචන ඉන්නේ. තුරමි ගිරව් කතා කරන්නේ යායට පුහුණු කරලා පුහුණු කරලා ඉගෙරවට. එතු ඒක වටට මිනිසු එකතුවෙලා මි තරුණ තරුණ ති එක තුළ පොටෝ ගහනාව කුරුල්ලේ ගෙදුක දන්න ඇතිකම. සමමා මනිසුන් න ට ගිරෙක්වන්න තියනො කොචර හො ද කියන. ටත් කුරල්ෙක්වෙල අහස ඉගිලේ අන්ටතිනොනොචන කරුල් එක්ගේ දුක දන්න ඇතිකාම. කුරුල් එක්ගේ දුක බින්නත්නි ඔබ දන්නවාද ඔය කුරුල්ලන්ගේ ශරීරයේ ආහාරජීරණ පද්ධති වේගින් දිරවන විදිට හැදිලතියෙන්නේ. රෑව එලිවෙනකොට පින්වත්නී වේල් හතක් කටක් බඩගින්නන්නවොකුරුල්ලෙේ. ඔබට පුළුවන්ද එක වේලත්දෙන් දවල්ට කන්නේ නැතුව බට රෑට කණ්ඩත්තමාරු. එක වේලා කන්නේ නැතුව ඔබට ඉඩ පුලුවන්ද. එක වේලක් කන්නේ නැතුව. ඔබට ඉන් ඩමාරුයි. හැබැයි පින්වත්නී කුරුල්ල කලවෙන ොකද ඉගුලන්ගේ හාර ීන පදති වේගෙන් දිදරවනවා ඉච්චර ඒ ඒ අය ඉතාම සියුම් බරාඩුයි ඒ මොකද පියාපත්වල බරින්නේ ගොල යන්නේ ඔය කුරුල් එක්ගේ සරීර වේගෙන් දිරවන ආහාර ජීරන පද්ධතියත්වයන්නේ එතකොට වේගෙන් දිරවන කොට එලිවෙන කොට පින්වත්න වේල් අටක් දහයක්විතර බඩගින්නේ දලා උදේට ව එකයි එලි හිර පාග නින්න කොටම කුරල්ල කෑගහන්නේ එක ෙල්ල පොඩ ු හරන්න නම රල්ල කගන්න මිනිස තුත රල් සින්දුක හන්ඩගේ න සින්දුවද කරල්ලෙ දුක දන්නන මිනිසු කියයි කරල්ලි කතා කරන්න පුළුවන් කියයි මොන්න සාදුකක්ද ම ඳ කියලා ිනිසුන් මිනි මිනිසුන් පේනටික නෙේ ඇතකතාද කපටක් පින්නත්න කපුටෙක් කෙලි වෙනකට වේල් විසි පහකට වඩ බඩගඉද. කපටෙක් ගන්න කෑ වගීම පිච්චලය. කපුටේක් කියයගේ අධික හෂ්නත්ත ඇත්තෙන අධක නත ඇත්තන කපුටෙක් ගන්ගේ ඒ අදක උස්නතට ගත්ත කෑම ඕන කෑමක් දිරවනො එක්මන්ට. ඒකයි කපුුටයෙක් පහන්තිරයක්වත් තියන්න ඇත්ති. ඒ පෙරේතකට නිමී ගන්න කෑමි එ පමණින් දිරවල යනවා. රෑට කපුටෙකුට කෑමොයාග යන්නවේ. රෑමෙනකොට කපුටෙකුට කෑම අපි නම් මනොහරි ගෙනත් තියා ගන්න පුලුවන් ගෙදර. රෑ මැද බඩගින්න කවුත් පොඩි බඩ ගින්නට එකක් කෑම තියෙන කඩල්ලල් ඒ ඒවා ගෙනල්ල අපට අපට ස්ථාන ගත කරලා ශීතරනයට දාන තියගන්න පුළුවන් රෑද ගඩ හරියාරි කමන්න ඩිගින්නකාව ත් කන්්ඩ. කපුටිකුට මොනා කණ්ඩද. එලිවෙන කොට පින්වත්න්නේ කපුටෙක්ේල් විසි භක්විතර බඩිින් ඉඳලා. බඩගින් ඉඳලලා ඉඳල ඉඳලා ඉර පායනකොට කෑගහන්නේ අපේගෙවල්ල පොඩි අය හරවඩ නෙවෙේ කපුටෙක් කෑ ගහන්නේ බඩකින්නට වෙන්නත්නේ. මේ තිරිසල්ලෝක දුක දවස් ගණන් කියන්න පුළුවන්. ගනන් කියන්න පුළුව එකතුකට ිනක් කියව නෑනි මාස භක්ෂික සතයක් වුණාන හොඳ හෙමන සිංහෙක් වගේ සතේ ලොකු අභිවානින් කතා කරන සතුන පෙන්වත්න සමහරවිට මාසට මික ගොදුරයි මොක දෙනනත්තුව ඇල්යි නද මේ මංආවා දැම් වාවකාපන් කියල දලඟටඇවල්ල නෑ ගොදුරක් හොයාගන සමාරවිට මාස ගානක් ඇවිදිනවා සමරත්ඔය මාන්ස භක්ෂික සත් ව මාසකටමික ගොදුරයි සමහර විට මාසකට මේක ගොදුරයි ජ තමයි ජීවත්වෙන්නේ තිරිසන් ලෝක ඔොහොම එකක් ඒනිසා පින්නත්න මේ සසරනම් කොහොත් මොහොතක්වත් වරණනා කරන්න බෑ. ඒතු බුදුරජාන්සේට වදාලා ආරයියෙන් යායිම් බලන්ද කියල අනක ත ප්‍රඥාවන්තයගේ පලවෙනි පියවර ඕන්න බලන්ඥ මේටික තිබ්බොත් අමුතුුවන් වෙනමකුත්ත ඔන්න. ප්‍ර්ඥාවන්තයගේ පලවෙනි පලවන එකමකද බුදුරජාණන්සේ මතා කරන ඉද බ්‍රාහත්්මන බහුජන හිතාය බහුජන සුකාය හෝතී සුකස්ස ජනතා අරියා ඥානන් අරියාඥායේ පතිට්ටාපි එපසකෙන යදිදන් කල්යාන දම්මන් කුසල දම්මතා කවරු හරිකනික් මේ ආර්යියණයෙන් තමහම බලලා ඒ ආයියනයාය ඔස්සේමයා ලෝකයටත් කියල දෙෙනවඕනක් දැමි කරන්නේ ඒ ප්‍රඥාවන්තගේ පලවිනික ඊළඟට බුදුරජාණන්සේ මතක් කරනවා සෝයන් විතක්කං ආකංකති විතක් විතක්කේතුන් තං විතක්කං විතක්කේතිී යම් විතක්කං නාකංකති බුදුරජාන්සේ මතක් කරනවා ඒ විදියට කල්පඩා කරන පුද්ගලයා කැමැති විතාර්කයක් කැමති වෙලාකයට හිතන්න පුළුවන්නන්. අකමැති විතාර්කයක්කමති විතාර්කයක් විර අතැහරල දාන්න පුළුවන් හිතන් ඕනදයා හිතන හිතන් ඕනදේ ඕන නඇති දෙයා හිතන්නේ ඒවිදිට කැමති සංකල්පයකයා ගනුදනු කරන කමැති සංල්පයක ගණදනු කරන්න යම කල්පනා කරන්න කැමති කල්පනා කරන ල්පනා කරන්න කමතින කල්පනා කරන්නේ නෑ මෙසේ තමන්ගේ සිතුවිලි රටාවතුල හිත වසන්ගේ අර්රගන එක තමයි දෙවනි ප්‍ර්ඥ්‍යාවන්තයක මිනි වද කියන කියෙනගේ සො හැඩේ ගැන කියන්නේ. එක එයා එයා අකුසල් විතරකොලින් යට වෙන්න ඇතකොටයි. එඒයා හොඳට තමන්ගේ හිතදිහා බලාගෙන තමන්ගේ කැත්තාකමැත්ත හොන්තට තේරුම් අරගෙන නො දැන් රගදවේස ොහෝ ැන තාර්ක. ඒවා හිතට ගලන්න ඒ ගලන කොටයාට පුළුවංක්ෂණක වේවායිං කරලදාන්. ඒ යන හොන්තට සිහිය පවත්වනවා කියමේ කියන්න. දැන් අපිට පුළුවන් අපිට බෑ අපිට රාග සිතුඉල්ලකාවම ඒ පැත්තට දුවනෝ අපි. රාග සිතුඉල්ලකාවටමස ඒ ඒ රාගක ගෙනත්දු වන රූපතින ඒව හොය හොය අප යනෝ ආයන අපේ ප්‍රඥාව න මෙතන බුදුරජාන්සේ මතක්රන සොයන් විතක්කං ආකන්ත කති විතක්කේතුන් තං විතක්කං විතක්කේති යන් විතක්කං නාකංකති. විතක්කේතුන් නතං විතක්කං විතක්කේති යම්වෙලාවක විතර්කයක්ින් සිතන් කැමිති නම් විතර්කය හිතන්න පුළුවන්යට ඒ ප්‍රඥාවන්තයගේ ස්වභාවය විතර්කයටකමතනම් විතර්කන හිත ඉඩක් පුළුව එකගැන හොතර තව වශී භාවවියට පත් කරලා. යාය කුසල කුමක් කුසේ මොකද කිය හොඳර තොර ඒන හිතන ඔක්කෝම හිතන්නේ එක දව ලක්සෂේ ර දේ මහල ඇතිවෙන කොට සිතුල යන පුළුවන් ෂනික මේක මට හපතක් නිමී කියල යයට අතරල දාන්න පුුවන් අකමැතිනම් කැම කුසලේ කැදරේඒක දිගරි දියුණු කන්න පුුවන් හිත හොඳට එක මේ හුතට සිහිය තියවා ට සීතන එක තමයි දෙවැනි කාරී කියන ප්‍රඥ්‍යාවන්තේ ළට චතු ංඥානං අභිජේතසිකානං දිට්ටදම්ම සුක විහාරන් නිකමලා බිහෝතී ඒක කියන්නේ පින්නවත්නී ඒ ස්්‍රාවකයාට පුළුවන් කියනවා හතරී දිාන කැම ති තා පද වවාග වා හොදතරට චිත්ත වාධදීතියනවා හිත බාවනාාවමත වඩ තියන හිත හොඳදර පුහුණු කරලා තියනවා අ මිනිසුන්ට හිත පුුණුවන්නේන න අදමිනිස් ද ප්‍රඥාවන්තියන යන්ත වදන යි ප්‍රචඥාාවතක තුන්වනි කාරණය තමයි හොඳදට හිත පූුණු කරලා පලවිනි දිහන දෙවෙනි දිාන ද දිානත්තික එකතු වෙලලා යා ාාවනාව වාඩ හොදරට පැයක් මර එක දික බාවන රමස් ථන ින්ට පුුවන් එක හොඳදර චිත්ත මදී තියන ද චිත්ත ම නන බතමාදමටම කැනේ පලවනි දිාන දෙවෙනි දිහනම පදවාගන්නකිේ හිතවට අන්ඩුවන ප්‍ර්ඥාවන්තගේ වැඩක්. ඒන හොදයට භාවනාවමතක තුවෙන්ඩුන් ඒ එකමයි තුන්වැනි කාරණ. එකතුන්වෙෙනක හතරවිෙනක ආසවානං කයන් අනාශවවාන චේතෝ විමුක්තිින් පඥා විමුක්තිින් දිිට්ටේව දම්මන් සයං අි්ඥා සච්චිකත්ව වප සම්පජ්ජ විහරති හතරවිෙනක තමයි පෙන්වත් අදැංර මයමතිට මීකයනි වසකාරට එයායට කියනවා ආශ්‍රවයක්ං ක්ෂයවීමින් අනාශලෝූ චිත්ත විමුක්තියත් ප්‍රඥාව විමුක්තියත් මේ ජීවිතයම තමන්ගේ විශිෂ්ට නුවනින් මැරෙන්ඩ කලින් ප්‍ර්‍යක්ෂ කරගෙන ඉන්නවාද ඒක තමයි ප්‍ර්ඥාවන්තික හතර වනික ඔන්න කාරණ හර සාතමයි පින ප්‍රච්. යවන්තෝ කියන්නේ කියන එතකොට බුදුරජන් වහන්සේ මතක්රන නේවකෝවාහන් බ්‍රාක්්මණ අනුමෝදයාමී පන පටික් කොස්සාමි මං මේක කිවේ ඔහේ අහපු නිසා කියනෝ ඔයාට කැතින ඒ වන අනුවෝදගට කියෙන ක්කමතිනම් ප්‍රතික්ෂේප කරන්න කියන මට වැඩන්න කියෙන ොයාම මේ ප්‍රච්ඥාව ගැ කියපු නිසාම ටිත්ක්කිවේ කිය. ඒ ුදුරාණ සිටු නවන බන කියන්නම නමී ඒයා කිය පුුවකට නව අරත්ථකතනයක් ඉදිරිපත් කරන්නන්නේ බුදුුවාන් ඒතෝටකෙන අච්චරියන් බෝ ගෝතම ආස්්චරියයි ගෞතමයන් මහම්ස අ්බූතං බෝ ගෝතම අත්්ූතයි මං ඔයෝගක කහලනය කවදාවත්. අපේ බමුණු කියනෙක මංග හලති ති්බේ ඒ කාන්ත වසෙන් මං ඔබොහන්තේ කියාපුහා නමෝදංග වෙනවා ඒ තමයි යනමෝදන්ට තියෙන හොඳමදේ ඇයි මේ ජීවිතය තුළදම අවබෝධය කර යන විදිී තියෙනවා ප්‍ර්ඥාව දෙකන මැරන්්ඩ කලින් මේ කිය නොමේ මෙහෙම ආසවානන් කයන් අනාසවානන් චේතෝ විමුක්තිින් පඥ්ඥාවිම්පුන් දිට්ට දම්ම මේේ මෙහිදී දිට්ට දම්මවෙදනයව සයං අභිින්ඥා සච්චිකත්ව බ මැරෙන්ට කලින්යා ගිහිත නිවනට පත්වෙනවා කියනවා මැරෙන්ටලින් ඒක ියන්න පුළන් ඔය පියවරහත්තරින් ඔය ටික විතරද්‍යියුණු කරගණයන් වෙනම කුත්තපා න කු න තු ඒ කාරණ හතර විතරක් දියුණු කරගන යන්න පින්නට ොදට ආය ාරිය යානීම් බලන්න ආරය යායම පචිච සම්පන්න්න උට පාල ල තුක ක දෘෂ්ි ල න්න දරවටව එකත්වලටවත් දේවාලවල් මුොකටවත් හයිනයි හේතු පලපේ හැම වෙලාවකම. දෙවනියක තමයි. හොඳට හිත වශීකෘත භාවට පත් කන්න කැමැති විරගේ කැමති විදේ හිතන්න අකමති විතාර්ගගේ අකමැති විදියට අ හරලදන්න ොදට හිත පුහුණු කරඩෝනකට. පිහම පූුණු කර නති නිසා හිටන්න සිතුලි ඕන එකක් ක අපපියෝයට කරන. ඊට බස් තුන්ගෙනකටම හොදර හිත සමාධිය දියුණු කරන්නුන් එකන භාවාවක් මොක්කරි ජවිතේ තියෙන්න්නවනු හිත වඩන් ඒම වඩාගෙන යනකොට අනාස්වානක් යි ආශ්‍රවයක්ක් ෂය වෙනවා එක ති ආයෂ්ටයි මාගේ දියුණු කන්න ඔන්නඔය හතර විතරක් දියුණ කරන්නන්නේඒ කාන්තවයෙන් ප්‍රඥාවී ලක් එයා සාධනය කරන තමයි යගස් දෙක පියවෙන්නේ. එතුර ඔයා වෙන්න මොකූත් එපා මේ හතර විතරක්න ජීවිතය අර්ථමත් කරගන්න බලන්න. ඒයාට ඒහර විතක් ඇතියායි අනි බාරෙන් මැරෙන්ඩ කලි යනිවන්දකිනු. එතකොට දැන් අද පටිචහමපාේවත්න්න පලවිිනිකවත් නෑ අද ලංකාව මිනිසුන්ට ඒක ආරය ්‍යයයි බලටව මනි සුදන්න නෑ ඒනි සම ලකා මනිසුන් අවබෝධ කරයන්න බැවෙලාතියෙෙන. ඒනි ස අපි අවබෝධයට ක්‍රමාණුගූල එකතු වෙනවා නං අපේ හිත හොදට පුහුණු කරගණ්ඩෝන හිත හොඳට දියුණු කරගන්නඩෝන? ඒ දියුණවෙච්ච හිතකින් අපි ලෝකයේ දිහා බලන්ඩුවන එබඳු හිතක් කදාගෙන ගැඹුරු විමර්ශනයකට අප එකතු වේඩෝන. එබඳු විමර්ශණයකට එකතු වේ සාාවකයකුට ලෝකෙ සදාතනක නිවීමකට පත්ෙන්ඩ පුළුවන්. මැරෙන්ඩ කලින්. දිට්ට දම්මවේද නියව විමුක්තියට පත්වෙන්න්න පුළුවන් ඉති මේ කතා වදා තැෙෙනක ගැන අප සතුු වෙඩෝන කවුරු හරි කෙනෙක් දෙශ විදේශවාසෙන් මේවායෙන් උදව්ව ගයි. යදව් අරගෙන මේක තමයි බුදුරජාණන්සගේ පණිවිදේ. ඇති මේක පුහුණු කරගෙන යන්ඩ තිෙන් කෘත්තිය පැවරන්නේ තම තමන්ට දේශනා අපට කරන්න පුලුවන් කළ යුත්ත පැවරන්නේ තමන්ට මේවා පුහුණු කළ යුතු දේවල් නිසා කෙන් පටිච්ච සමුපාදේ හොඳට ඉගැගෙන තාර්යෙනයෙන් තමන්ව බලන්ඩ යිතියෙන්නේ. එතකොට කවදාවත් අන මේ ප්‍රශ්න මහත්ත්‍යයන්නේ දෙම් ජීවිත හරි ලස්සට ගලන ගලාගෙනයනවා අනේ බලන්නමහත්තය නිසා විඳවාන්නේ දරු නිසානි කවුරුත් නිසා විඳවන්නේ ඇයි එ අ ආරියණයයිෙන් බලන අයා දන්න අවපන් නිසා විඳවන්නේ වෙනමක් වන් නිසා ජාතිපච්චයා ජරාමරන් සෝකරිදෙවදුක මහත්ත යනනි ඇත මහත එකක් පැටලයි පැටලෙන්නේ ඇතකොට. බිරිදත් එක පැටලින්නේ. දරුත්යක පැටලින්නේ ඒත් දකින පුරාණ හේතු පලවිදියට. ඉතින් එ ොට කොච්චර නිබෙනවද බලන්න්න එතනම. ඒනං අපට තියෙනවා දරමය පුහුණු කරගෙන ඉදිරියට යන්න. ඒ පුහුණු කරග නිදිරියට යන ශ්‍රාලකක් විදිට සැබෑ අධ්‍යාත්මික නිවීමකට එකතුීම පිණිස මේ පැයක ධර්මානුශාසන බැහැම දෙනාට මඋපකාරවේවා කියලි. දේශනාව නිමාවට පත් කරනු. පින්න්නත්නී අද දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනු ලැබේ